බොදුනුවන්ට අකුසල්පුරවන ශ්‍රාවක වෙප්පිටව ගැනයි මේ හෙළිදරව මේ බවයේම මගඵල ලබාගත හැකි බවහා මේ බවයේම මඟඵල ලබන්නට බොදුනුවන් උනන්දු කරවන හිමිවරුන් කරා ලංකාවේ බොදුනුවන් දහස් ගණනින් නැදීයාම අද සුලබව දකින්න ලැබෙන කාරණයක් ගතානු ගතික වත් පිළිවෙත් කවිගායනා සජ්්‍යායනාකිරීම් පමණක් සිදු කළ ංචිතවලින් ඒවායි දායක පිරිස් දහස්ගණනින් ඉවත්ව, නිමල මගඵල නුවන දෙසන හිමිවරුන් වෙත මෑතකසිට දහස්ගණනින් ඇදියන්නට වූයේ ඒ සැබෑත් අතාගත දහමෙන් මිනිස්සුන් ලද නිවීම නිසාමයි. මේ භවේම මගඵල ලබාගත නොහැකි බවහා මගඵල ලබාගැනීමට, සිත දෙවුලවෙන් උඩට යායිතු බව පවසන මහමෙවුනාවේ පින්වත් කිරිබත් ගොඩ ස්වාමින් වහන්සේට අනුබද්ධ ශාවකනම් වෙප්පිටුවෙන් ශ්‍රී ලාංකික බොදුනුවන්ට පවපුරවන මේ දැක්වෙන මුහුණු පොතේ චන්දවිමසීම පටන්ගෙන තිබුණේ පසුගිය නොවැම්බර් පලවෙනිදා. මහමෙවුුණාවේ දායක පිරිස් අඩුවීම වැලැක්වීමට මෙවන් අකුසල් මිනිසුන් මත පැටවීම බොදුනුවෙක් ලෙස කිසිම පුද්ගලයෙක් නම් අනුමත නොකරාවි. කහත්්චීවරයක් දරා සිටින සඟරුවන මත ඇගිල්ල තබා මොහු වැරදි කීමට ගිහිියෙකුට ඉඩක් තතාගතයාණන් වහන්සේ ලබාදුන්නාද. හිතන්න මොහොතක්. මේ තතාගට සසුන රැකගතයුතු කාලය විනා එය විනාශකිරීමට හෝ ක්‍රීඩාවකට ගතයුතු කාලය නම් නොවේ. මහමවුණාවේ ශාවක වෙප්පිටුවට මෙයක් යාදීමට සිදුවීම කනගාටුවට කරුණක්. ඉතින් සිතා බලන්න යාලුවන මෙවන් ක්‍රියාවක් කිරීම ශාවක වෙප්පිටුව හෝ මහමවනාව හෝ සිදුකිරීම ඔබත් අනුමත කරනවාද. බුදු සසුන රැක ගැනීම විනාම් මෙවන් ක්‍රියාවලින් දිනෙන් දින සිදුවන්නේ ශාසන පරිහානියක් නොවේද. හිමිවරුන් මත ඇගිල්ල තබා. ඔවුන් වැරදී හෝ නිවැරදී කීමට ගිහි අපට ඇති අයිතිය කොමක්ද. මොහොතක් සිතා බලන්න. මේ අප එක් වී බුදුසසුන රැකගතයුතු කාලයයි. එකිනෙකා වෙන්වී බොදුනුවන් වෙන්වී සිංහල ජාතිය වදකරන මොහොතක් නොවේ මෙය එක්වන්න බොදුනුවනි. මෙවන් ක්‍රියා ඔබ අනුමත නොකරන්න මේ ශ්‍රාවක වැනි වෙප්පිටුුවලට ඔබගේ විරෝධය පාන්න අමතක නොකරන්න. මෙ ශයා කරන්න තවෙනෙක්.